වැඩසටහන ඉන්න අපි තොරතුරු බොහොම හැම කතා බහ කරනවා. හැමදාමත් මේ වෙලාවට ඔබත් අපත් ලිංගතු වෙන්නේ ඊතර මෙතර තොරතුරු බොහොමයක් රැගෙන. අද අපි ආරම්භන්න සූදානම් තොරතුරු බොහොමයක් රැගෙන කොරියාවටත් යන්න බලාපොරොත්තු වෙනවා. ආරාධනීය රැඳෙන්න ඊතර මෙතර සමගින්. අද දවසේ පෙළගැස්මටයි අපි දැන් මුලින්ම යමු යන්නේ. බලමු අද දවසේ මොනවද කතා බහ කරන්න කියලා. උතුරු ඇමරිකාවේ මේරිලන් කඩින පූජෝත්සවය. ජපානයේ සිට ලංකා බැංකුව හරහා ලංකාවට ආයෝජනය කළ මලින්දු අංජන. දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් සපයන හංගුක් ලංකා ඔන්ලයින් ඩෙලිවරි සේවාව. ඇමරිකාවේ මේරිලන් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජෝත්සවය පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්වුණි. උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගරායක අතිපූජ්‍ය කටුගස්තොට උපරත්න නායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මෙම කඨින පින්කම පැවැත්වුණි. ඇමරිකාවේ වෙසෙන දායක දායිකාවන් තේරවාද බුදුදහම අනුව සාම්ප්‍රදායිකව කඨින චීවරය මහා සංඝරත්නය වෙත පූජා කිරීමද මෙහිදී සිදුවිය. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාද මෙම අවස්ථාවට එක් විය. මේර්ලන් බෞද්ධ විහාරස්ථානයේ ඇමරිකාවේ මෙවර කඨින මහා පූජාව තාමත්ම උසස් අන්දමින් සිද්ධ කරගන්නට අපිට දේශගුණයත් ආශිර්වාදයක් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා තානාපති කන්තෝරුවේ නිලධාරි මණ්ඩලය වගේම තානාපතිතුමා මහින්ද සමරසිංහ මැතිතුමාගේ අනුග්‍රහය ඇතිව අපේ වීටන් විහාරස්ථානයේ දායක කාර්යාලයෙන් හැමදෙනාම එකතු පහදු වෙලා පින්කම් කමිටියක් සකස් කරගෙන මේ පහුගිය මාස 3-4 මුළුල්ලේම විහාරස්ථානයේ වැඩමවා ගත්ත වික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකේ වික්ෂුන් වහන්සේලා 10-12 නමක් එකතු පහදු කරගෙන වස් සමාදන් කරවාගෙන ඒ වස් මහා කඨින මහා පින්කම අද දවසේ බොහොම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගත්තා. ඉතින් ඒක බොහොම ලොකු සතුටක්. මේ වගේ රටක ජීවත් වෙන ශ්‍රී ලාංකික මේ හැමදේම ඉතාමත් අවිවේකයි. නමුත් මේ හැමදේයක්ම පසකට දාගෙන ඒ අය ධර්මානුකූලව ජීවත් වෙන්නට ධර්මානුකූලව වැඩ කරන්නට මේක අවස්ථාවක් කරගෙන බොහොම සතුටින් බොහොම විශ්වාසයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් තෙරුවන් කෙරෙහි භක්තියෙන් බුද්ධ උපස්ථාන කරමින් සංඝ උපස්ථාන කරමින් මේ කටයුතු සාර්ථකව සිද්ධ කරගත් බවයි අපි සඳහන් කරන්නට වෙන්නේ. ඉතින් මේර්ලන් ප්‍රාන්තයේත් වර්ජීනියා ප්‍රාන්තයේත් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේත් ඩෙලවෙයා ප්‍රාන්තයේත් වොෂින්ටන් DC නගරයේත් කියන මේ හැමතැනම විසිරලා ඉන්න අපේ ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් පින්වතියන් බොහොම සදහැසිතින් යුක්තව මේ කටයුතු සිද්ධ කළා. ඒ අයගේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ආදරණීය ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේම ඒ අයගේ නම් ගොතලි මේ පළුගේ සියලු ඥාතීනුත් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන්නට මේ අටමහා කුසල් වලට අයිති උදාරම පුණ්‍ය කර්මයේ කඨින මහා පූජාව සිද්ධ කරගනිමින් ඒ අය ඒ වාසනාවන්ත අවස්ථාව මේ ඇමරිකාවේ ඉඳිමින් තමන්ගේ ජීවනෝපායන් සිද්ධ කරගන්න අතරතුර මේ කටයුතු වලට පුදුම විදිහේ සහයෝගයක් දක්වමින් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු හොඳින් සිද්ධ කරගත්තා.
මේක දකින්නේ ජපානයේ රැකියාවක් කරන මලින්දු අංජනගේ නවතම ශ්‍රී ලාංකික ව්‍යාපාර ස්ථානය. ජපානයේ තම රැකියාවෙන් ලැබෙන විදේශ විනිමය හරිපාරෙන් නීත්‍යානුකූලව ලංකා බැංකුව හරහා මෙරටට එවීමෙන් සීමා නොවී ලංකා බැංකුවේද දායකත්වයෙන් අද මෙලෙස ඇරඹෙන්නේ ඔහුගේ නව ව්‍යාපාරය. මේ කාය වර්ධන මධ්‍යස්ථානයක්. මගේ නම මණිදු අංජන. දැනට ජපානයේ අවුරුදු 8ක් පමණ මම රැකියාව කරනවා. මට ලංකාවේ ආයෝජනයක් කරන්න ලොකු උවමනාවක් තිබ්බා. ඒ වෙනුවෙන් ලොකු සහයෝගයක් මට ලංකා බැංකුව ලබා දුන්නා. මම මේ ජිම් එක පටන් ගත්තේ අද. මේකට මේකේ නම තමයි K1. තියෙන්නේ රත්මලාන මැලිබන්හන්දියේ. මට මේකට ණය මුදලක් අවශ්‍ය වෙලා මම මේක ලංකා බැංකුව හරහා ජපානයේ රැකියාව කරන අතරතුර මම මේක ලබා ගත්තා. මට අංකුඹර ශාඛාවෙන් මේක ඉතා ඉක්මනින් ලබා දුන්නා. හැමෝටම කියනවා ලංකා බැංකුවත් සමග දිගටම සම්බන්ධ වෙලා හොඳ ආයෝජනයක් කරගෙන රටටත් වැඩක් කරගෙන ව්‍යාපාර කටයුතු කරගෙන වැඩි වැඩියෙන් දියුණු වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. රත්මලාන පිහිට කේවන් ජිම් ආයතනයට මං හැමදාම එනවා. ගෙවල් ළඟ ඉඳලා හරිම ලේසි එන්න. පොඩි දුරක් තියෙන්නේ. මේ තැන හරිම හොඳයි. ඒ වගේම මෙතන අපිට ට්‍රේන් කරන ට්‍රේනත් හරිම හොඳයි. ඇත්තටම මෙතන නවීන උපකරණ ගොඩක් තියෙනවා. හරිම පහසුයි මෙතන වර්කවුට් කරන්න. ට්‍රේනත් හොඳට අපිට වර්කවුට්ස් කියලා දෙනවා. එයා තමයි මේෂ් ලක්ෂාන්. එයා බොඩි බිල්ඩින් ඇසෝසියේෂන් එකෙන් පැවැත්වපු 2021 මිස්ටර් ශ්‍රී ලංකා ෆස්ට් වුණා. ඉතින් ඇත්තටම එයා වගේ කෙනෙක්ගෙන් ට්‍රේන් වෙන ලැබිච්ච එක ගොඩක් සතුටුයි. මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා K1 ජිම් ආයතනයත් සමග එකතු වෙලා ඔයගොල්ලන්ගේ වර්කවුට්ස් හොඳට කරලා බොඩි බිල්ඩින් පැත්තෙන් ඉස්සරහට යන්න කියලා මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා මේ ආයතනයත් සමග එකතු වෙන්න කියලා. මේ ලක්ෂාන් K1 ජිම් එකේ ට්‍රේනර් ලෙස මම කටයුතු කරනවා. ආයතනය සමාජගතව ලබා ගන්න ඔබට අපගෙන් සේවාවන් ලෙස වේට් ලොස්, වේට් ජේන්, කාඩියෝ, ඩයට් ප්ලෑන්, වර්කවුට් ප්ලෑන් සියලු දේ ලබා දෙන අතර මනා පුහුණුවක් ලබා දෙනවා. නිරෝගී ජීවිතයකට මඟ පෙන්වන්න අපි සූදානම් අතර අපිත් එක්ක එක්වන්න ලෙස ඔබට ආරාධනා කරනවා. අයිබෝවන්, කොනිචිවා. මං සුබුන් ලියනකේ ලංකා බැංකුවේ ටෝකියෝ නුවර සිටින වෙළඳ ප්‍රවර්තන නිලධාරී. ඉතින් ලංකා බැංකුවේ නිලධාරීන් විදියට අපි ටෝකියෝ නුවරත් ඒ වගේම ජපානයේ නගව නුවරත් රැඳී සිටිනවා. එතකොට ඔයාලට පුළුවන් ජපානයේ ඉන්න ඔයාලා සියලු දෙනාට පුළුවන් අපිත් සමග සම්බන්ධ වෙලා ගිණුම් විවෘත කරන්න, අන්තර්ජාල බැංකු පහසුකම් ලබා ගන්න, ඒ වගේම ණය පහසුකම් ලබා ගන්න ආදී සියලුම බැංකු කටයුතු අපහරහ සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ තිරයේ දිස්සන අංක වලින් අපිව ඍජුව ඒ වගේම වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනීම හැකියාව ඔයගලන් තියෙනවා. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම මණිදු අංජනත් ඒ වගේ අපි සමග සම්බන්ධ වෙච්ච හොඳ ගනුදෙනුකාර බවතෙක්. ඉතින් ඔහුගේ අලුත් කාය වර්ධන මධ්‍යස්ථානයට අපේ සුභාශිංසන එකතු කරන ගමන් ජපානයේ ඉන්න ඔයාලා සියලු දෙනාටමත් අපි ආරාධනා කරනවා ලංකා බැංකුවත් සමග අත්වල බඳ ගන්න, හරිපාරෙන් සල්ලි යවන්න, හරි විදියට ඔයාගේ මුදල් කළමනාකරණය කරගන්න, නෑ මුදල් ලබා ගන්න, ඒ වගේම ජීවිතය ජය ගන්න කියලා ආරාධනා කරනවා.
දකින්නේ අද ලොව කාගේත් අවධානය දෙන රාජ්‍යයක්. මේ දකුණු කොරියාව. අද ලොව කාර්මීකරණය වූ රාජ්‍යයක් ලෙස ප්‍රකට දකුණු කොරියාව නව කාර්මික නිපැයුම් ආර්ථිකයක් සතුයි. එමෙන්ම කලා, සංස්කෘතික, ඓතිහාසික උරුමයන් මෙන්ම සංචාරක ආකර්ෂණය දිනු ස්ථාන රැසක් මෙම රාජ්‍යයට හිමි. විගමනික ප්‍රජාව රැසක් සේවය කරන දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ද අපට හමු වී තිබෙනවා. අද අපි කතා කරන්නේ එවැනි දිරිය ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් පිළිබඳව. ඉතින් අපි ආයි තමුණා. නෞෂාඩ් කියන්නේ අපි මීට පෙරත් ඔබට හඳුන්වා දුන් අපේකම කොරියාව තුළින් ලෝකෙට ගෙන ගිය දිරිය ශ්‍රී ලාංකියේ හංගුක් ලංකා සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා. හංගුක් ලංකා සමූහ ව්‍යාපාරයේ යටතේ පවතින මේ දැවන්තම ව්‍යාපාර සමූහය පිළිබඳව කතා කරන්නයි අද අපි මෙලෙස ආවේ. මේ ඔබ දකින්නේ හංගුක් ලංකා ඩිලිවරි සේවාව. මෙතනදී විශේෂයෙන්ම කොරියාවේ ඉන්න හැමෝටම, ඒ කියන්නේ කොරියාවේ ඒගොල්ලෝ කොහේ හිටියත් එයාලට අවශ්‍ය එදිනෙදා අවශ්‍ය කුළු බඩු වර්ග, මස් මාළු වර්ග, ඔය ඕනම දෙයක් 24ක් ඇතුළත කොරියාවේ ඕනම තැනක ඩිලිවර් කරන්න හංග ලංකා අපි සූදානමින් ඉන්නවා. ඒ කියන්නේ කොහේ හිටියත් කොච්චර දුර වුණත්. ඔව්. දකුණු කොරියාව ඇතුළත. දකුණු කොරියාව ඇතුළත. බලමු ඊට පස්සේ තවත් එහාට යන්න පුළුවන්. කෙසේ නමුත් ඔබ දකි අපි කතා කරමු ඔහු මොන මොන භාණ්ඩද ඩිලිවර් කරන්න කියලා. අපිට යම් ආකාරයක විස්තරයක් කළොත් කොහොමද මේ භාණ්ඩ ශ්‍රී ලංකාව තුළින් එනේවද නැත්නම් වෙනත් ඒවා? ඔව් ලංකාවෙන් එනේවා තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් අපි මේ ඩිලිවර් සේවාව අපි ප්‍රධානම දේ තමයි ශ්‍රී ලාංකිකයන් අතර. ඉතින් ඒගොල්ල සමහර අය දූපත්වල වැඩ කරනවා. සමහර ලාවට දීවර වගේ රස්සාවල් වලට ආවට පස්සේ දූපත්වල, එහෙමත් නැත්නම් සමහර කඩයක් නැති තැනක ඉන්නවා. ඉතින් එහෙම මොන අමාරුකම් තිබ්බත් ඒගොල්ලන් කරන්න තියෙන්නේ අපිව සම්බන්ධ කරගෙන අපිත් එක්ක මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් අපි මේ විස්තරාත්මකව ඉස්සරහට කතා කරමු. ඔබ දන්න ඕනේ කොරියාව තුළ 30,000කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීවත් වෙනවා. මේ පිරිසට අවශ්‍ය ආහාර ඉතා වැදගත් ක්ෂණිකව ලබා දෙන්න. ගොඩක් දින කාර්ය බහුලයි. එළියට යන්න වෙලාවක් නැති ගොඩක් දිනක් ඉන්නවා. හැබැයි මේ හරහා සිදු වෙන්නේ එක්තරා ආකාරයක විශාල සේවාවක්. එහෙම නේද? අනිවාර්යයෙන්ම. දැන් අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. අපි ටිකක් බලමු පැහැදිලි කරොත් මොන වගේ භාණ්ඩද සාමාන්‍ය ඔබ ළඟ තියෙන්නේ? අත්‍යවශ්‍යම දේ හාල්. ඉතින් හාල් ඩිලිවර් කරන්න පුළුවන්. ඒ වගේම මේ ඉතින් මේ අයිස් පැක් පවා අපි මේ විදිහට ගෙනල්ලා ස්ටොක් කරලා අයිස් පැක් එක අපි දාන්න ඕනේ. මොකද එළවලු වර්ගයේ, මස් මාළු වර්ගයේ යවද්දී අපි රීෆෝම් බොක්ස් එකකට දාලා අයිස් පැක් එක දාලා ඉතාම සුරක්ෂිතව යවන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. මේ වගේ ලංකාවෙන්ම එන මැගි කොකොනට් මිල්ක් පවුඩර් එක අපිට අත්‍යවශ්‍යයි කෑමක් හදද්දී. පොල් කිරි නැතුව කන්න බෑ. ඉතින් පොල් සම්බෝලේ හදන්න වෙනම ඩෙසිකේටඩ් අපි ළඟ තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට අවශ්‍ය හැමදේම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් කොරියාවේ ඒ කාලේ නොතිබිච්ච මම ව්‍යාපාරයක් කරාට මම සේවාවක් කියන වචනේ දානවා. මොකද ඒ සේවාව අගේ කරන අය කොරියාවේ ගොඩක් ඉන්නවා. අපේ කස්ටමර්ස්ලා වුණාට අපි මේ වැඩේ ව්‍යාපාරයක් විදියට නෙමෙයි ගොඩක් සුහදව කරගෙන යන්නේ. සමහර ලාවට ඒ මාල්ට පඩි හම්බුන්නේ නැහැ. මගේ කස්ටමර් කෙනෙක් තමයි පඩි හම්බුන්නේ. අයියේ ළමන මාසේ 10 තමයි පඩි හම්බෙන්නේ කිව්වත් අපි වලු ටික දාලා දෙනවා. ඒක තමයි ශ්‍රී ලාංකික අපේ විශේෂත්වය.
නමුත් ලංකාවේ ඉඳලා එන භාණ්ඩත් කොරියාව තුල ප්‍රචලිත කරන්නත් හංගුක් ලංකා ඩිලිවරි සේවාව විශාල මෙහෙවරක් කරනවා. බලනකොට ලංකාවේ කියම බොහොමයකුත් මේ ස්ථානේ දකින්න පුළුවන්. ඔව්. ලංකාවේ හොයාගන්න බැරි දේවලුත් තියෙනවා මෙහි. ඉතින් මේ තියෙන්නේ ප්‍රබත් පොලොස්. ඉතින් පොලොස් එක මේ විදිහට ලුණු ද්‍රාවණය දාලා බෝතල් කරලා කියනලා තියෙනවා. ඉතින් පොලොස් එකක් කන්න අවශ්‍ය වුණත් කොරියාවේදී රසර හදාගෙන කන්න පුළුවන්. මේ හදාගෙන මේ සකස් කරන්න ඕන. ඔව් ඒ වගේම සකස් කරපුව සමහර මල්ල රෑ වෙනකම් වැඩ කාර්ය බහුලයි සමහර තැන්වල උයා ගන්න පහසුකම් නැහැ. ඉතින් ඒ AI වෙනුවෙන් හදපු කෑම වර්ග තියෙනවා. ඉතින් මෙතනදී මේ MD එකෙන් එන පොලොස් එක තියෙනවා. ආ ඉතින් මේ පොලොස් මේව උයලා තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ මේක රත් කරගෙන කන්න විතරයි. ඒ වගේම අපිට ගන්න පුළුවන් දැන් මචන් නිෂ්පාදන. ඉතින් හංක ලංකා අපි තීරණය කරා. මොකද අපි හැමතැනින්ම මෙහෙ බඩු ගත්තම ඒ ප්‍රමිතිය ගැන අපිට වගකීමක් ගන්න බෑ. ඇත්තම කියනවා දැන් කොරියාව පුරාම හංක ලංකා කියන නාමය අපි අරගෙන යනවා. එතකොට මේ අපි විකුණන භාණ්ඩයේ උපරිම වගකීම අපි ගන්න ඕනි. ඉතින් අපි හිතුවා ලංකාවෙන්ම අපි මේ භාණ්ඩ මෙහෙට ගෙන්නුවොත් අපිට පුළුවන් ඒකේ ප්‍රමිතිය ගැන සහ ඒ වගකීම අපිට ස්ථිරවම ගන්න. මේ කරපෙන්ච ලංකාවෙන් ගේන වියලි කරපෙන්ච මචන් නිෂ්පාදනය. මේක මම හිතන්නේ ඔබේම නිෂ්පාදන ගෙන්වා ගැනීමේ පියවරේ ආරම්භය. අනිවාර්යයෙන්ම මස් වර්ග කුකුල් මස් ඒ වගේම බීෆ් පෝක් ඊට පස්සේ එළු මස් බැටළු මස් වලට අමතරව තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවෙන්ම එන මාළු පාන් රෝස් පාන් කොත්තු පොල් රොටි වගේ දේවලුත් මේ විදිහට අධිශීතකරණය දාලා කල් තබා ගන්න පුළුවන් විදිහට තියලා තමයි අපි සුරක්ෂිතව ඔයාලා අතට ලැබෙන්න සලස්සන්නේ. මේ රෝස් පාන් සත් කරා කෑවා. කොත්තු මාළු පාන් මේවත් කොරියාවේදී ලංකා විද්‍යාලයේ නිෂ්පාදන හැටියට අපිට ආහාරයට ගන්න පුළුවන්. ඔබවත් මේ විදිහට තමයි මේ වෙලේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට අධිශීතකරණය දාලා ශීත කරපු මස් මාළු වර්ග කොරියාවේ ඉතාමත් ඉක්මනින් ඩිලිවර් කරන්න පුළුවන් සේවාවක් හංක ලංකා අවසන්ව තියෙනවා. අපේ එලෝලු වර්ග ඉතින් එලෝලු වර්ග අපි මෙහෙ විකුණනවා වගේම අපිම වෙනම ග්‍රීන් හවුස් එකක අපි එලෝලු වවල අපි ඒව බෙදා හැරීමත් සිදු කරනවා. ඒ ස්ථානයටත් ගියොත් අපිට දකින්න පුළුවන් වෙයි මේ නිෂ්පාදන කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිතව ඔබට ලබා දෙන්න හංගුක් ලංකා කටයුතු කළ තියෙනවාද කියලා. එහෙනම් අපි මද විරාමයක් සමගම අපි යමු නෞෂාඩ්ගේ ගෝවිපලට. තමයි අපි අපේ සුපර් මාකට් එකට සහ අපේ රෙස්ටෝරන්ට් එකට ඒ වගේම මේ අපේ ඔන්ලයින් මාකට් එකට කොරියාව පුරාම බෙදා හරින්නේ මේ වගේ තමයි. මේ ලෝලු වර්ග තමයි. තව අපේ ගොටුකොළ ඒ වගේම කොත්තමල්ලි කොළ නිවිති තව එලෝලු වර්ග රසක් මේ විදිහ ගුණාත්මක එලෝලු අපේ හවුස් වලින් අපි අපේ ශ්‍රී ලාංකිකයන්ට සහ වෙනත් රටවල්වල විදේශිකයින්ට ගොඩක් අයට දෙනවා.
මම දැන් හංගුක් ලංකා ආයතනයේ සහභාගි වෙලා සම්බන්ධව දැන් අවුරුදු 5කට ආසන්න කාලයක් වෙනවා. එතකොට නෞෂාඩයගේ සහ ඒ අංජුවක්කගේ කැපවීම මත අපි කියන්නේ සේවක මණ්ඩලයේ කැපවීම මත තමයි මේක තාම මේ දුරට පවත්වාගෙන යන්නේ. එතකොට මගේ රාජකාරියේ මෙතන වෙන්නේ මෙතන අපේ බිලින් සිස්ටම් එක තමයි මෙතන තියෙන්නේ. අපිට එතකොට WhatsApp Messenger ඊට පස්සේ message වගේ අපිට ලැබෙන බිල්වල මෙතනින් තමයි අපි නිකුත් කරන්නේ. එතකොට අපි අදාළ බිල මෙතනින් හදලා ඒක පිටත් කරාට පස්සේ එතකොට අපේ කාර්ය මණ්ඩලයේ බඩු ටික දාලා චෙක් කරලා ඊට පස්සේ නිසි ලෙස පැක් කරලා තමයි පැය 24ක් ඇතුළත කොරියාවේ ඕනම තැනකට, කියන්නේ කොරියාවේ මොන තැනක හිටියත් මොන කෙරවලේ හිටියත් ඕනම තැනකට පැය 24ක් ඇතුළත ලබා දෙනවා. ඇත්තටම අපේ ඒ කියන්නේ අපේ සජන්නි එහෙම නැත්නම් නෞෂාඩ් අයියා කියන්නේ සේවක මණ්ඩලයත් එක්ක ඉතාම සහයෝගයෙන් කැපවීමෙන් ඒ වගේම මුල් කාලේ ඉඳන් මේ වෙනකන් අපි ආපු දියුණුවට ප්‍රධාන හේතුව තමයි අපේ සජන්නිතුමා එහෙම නැත්නම් අපේ අයියා මේ නෞෂාඩ් අයියා සේවකයන්ට උපරිම මේ සැලකිල්ලක් දක්වනවා, හොයලා බලනවා, කෑම බීම ඉඳුම් හිටුම් යාහන වාහන එතකොට අවශ්‍ය සියලුම දේවල් කිසිම ඒ කියන්නේ පඩියෙන් කපන්න මොනුත් නැතුව බෙහෙත් හේතු නැ හැමදේම හොයලා බලනවා. ඒ වගේම අවශ්‍යම ඕන දෙයකට ඒ කියන්නේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ මෙතන වැඩ කරන්නේ ඒ සියලුම දෙනා වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දීලා සියලුම කටයුතු කරන්නේ අපේ සජන්නි. ක්‍රියාවලිය අවසාන තැන මෙතන. ඒ කියන්නේ මේ විදිහට අපි ඕඩර් කරාට පස්සේ අපි මේ විදිහට සුරක්ෂිතව අහුරලා යාලගේ අදාළ ලිපිණයට පිටත් කරන එක තමයි අවසානට මෙතනදී වෙන්නේ. ඉතින් මේ විදිහට පිටත් කරන භාණ්ඩ තමයි මේ විදිහට අපි අහුරලා තියෙන්නේ. එතකොට මේ ආකාරයට මේ භාණ්ඩ පැය 24ක් ඇතුළත ඒ අදාළ නිවසට ලබා දීමට තමයි හංගුක් ලංකා ව්‍යාපාරේ නැත්තම් ඩිලිවරි සේවාව කටයුතු කරන්නේ. ඒ තමයි ඔබේ ක්‍රියාවලිය. ඔව්. මේ විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. බලාපොරොත්තු අද දවසට සමුගන්න මෙලෙස කොරියාවේ තේගු නගරයේ ආසන්නයේ සිට ශ්‍රී ලාංකික දිරිය ව්‍යාපාරිකයන් දිරිය ශ්‍රී ලාංකිකයන් සුවගෙන යන චාරිකාවේ අපි නැවතත් බලාපොරොත්තු වෙනවා තවත් ඉසව්වක සිට තවත් රටක සිට ඔබ සමග ලැඟකුවන්න. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.